ഇല കലാകേത അസ്വദ്ദനട നിരന്തരിൻ കേപു അദ്വിതീയ കലാകാരവേകി വിടക ഓഹു സൗർദ ഹദവത് കാമ്പിതകല ഗേയപദ രചകേകി വിടക വേദികാവട ആലോകയക് എക്കരമിൻ രംഗനേക യദെന്നികി തവത് വരേക ടെലിനാട്യ ചിത്രപട രംഗന ശില്പിയക് ലെസിൻ സംഭാവനാട പാത്രവന്നികി മേ സിയലു ഭൂമികാവൻ അഭിഭവമിൻ വിടക ഹേ ജനവിജ്ഞാനി അവധികരമിൻ പൻഹിന്ദ മെഹേവന്നികി ඔහු ලූෂන් බුලත් සිංහල නැමැති මහා කලාකරුවානෙන් වර්ෂ 1943 වූ මැයි මාස 30 වෙනි දින කොළම්පුරවරේ රත්මලාන ප්‍රදේශයේදී මෙලව එළිය දුටු හෙතෙම සිය මූලික අධ්‍යාපන කටයුතු සඳහා අත්පොත් ලැබුවේ රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන්. පසුව ද්විතීක අධ්‍යාපන කටයුතු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන්ද ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධියක් දිනා ගන්නාලදී. ලාබාල වී සිටම සහජෙන් ලද කුසලතාවයන් මැනවින් ප්‍රගුණ කළ ලූෂන් බුලත් සිංහලයන් පසු කාලීනව මෙරට තුරුණු හදවත් ආදරෙන් වැළඳගත් සොඳුරු ගීරැසක පද රචකයානෝය. රජ මැදුරක ඉපදී සිටියානම් දම්පාටින්ලා සඳ බැස යනවා සිරියහනේ ලනු ඉහිරි කොළොන්තොට නැත මහළුවි දෙතොල නොගීදේ විපුණු මලේරුව වැනි ප්‍රචලිත ගීපද ඒ අතර වේ. පිපුණු මලේරුව ඉමල දනීදෝ පිපුණු මලේරුව ඉමල දනීදෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්නේපා හැඩරුව බලන්නේපා. එතුමා 1960 වර්ෂයේදී එල්.එල්.කේ. ගුණතුංගයන් විසින් අධ්‍යක්ෂණය කළ සාලි අශෝකමාලා නාට්‍යයේ සාලියගේ චරිතයට පණපොවමින් රංගන ශේෂ්ඨයට අවතීර්ණ වූ අතර නටු තැතිමල් තාරාදේවි පුංචි වලව් වැනි නාට්‍යවල රංගනයේ යෙදෙමින් සිය විශිෂ්ට හැකියාව ප්‍රකට කළේය. තවද තාරාදේවි ටෙලිනාට්‍ය නිර්මාණය අධ්‍යක්ෂණය කරමින් ඒ පිළිබඳ වූ තම කුශලතාවේද මැනවින් විදහා පාන්නට සමත් විය. ටෙලිනාට්‍ය ශ්‍රේෂ්ඨයෙන් ඔබ්බට ගොස් සිනමා නිර්මාණ රසකට රංගනින් දායක වෙමින් තම වෙසෙස් ප්‍රතිභාවයන් ප්‍රකට කරන ලදී. 1967 සැඩොල් කඳුළු, 1970 වෙස්ගත්තු, 1979 හද්දින් අත්තරු, 1979 චූඩා මාණික්ය, 1980 දඬු මොනරා, 1980 හංස විලක්, 1981 ආරාධන, 1982 සිටු දියණිය, 1984 කිරිකවඩි, 2008 අබාහා, 2014 හෝගානා පොකුණ එම සිත් අම්මතර වෙයි. සකල කලාවන් කෙරෙහි වූ තම නිස්සඟ හැකියාවන් මනාව ප්‍රදර්ශනය කළ ඔහු 1985 පිපුණු මලේ රුව ග්‍රන්ථය රචනා කරමින් ලේඛන කලාවටද අත්පොත් තබන ලදී. 2000 වර්ෂයේදී කේමදාස න්‍යාය භාවිතය, 2004 සිහින ඔපේරා දෙකක්, 2004 වර්ෂයේදී තාරාව ඉගිලෙති යන නාට්‍යද රචනා කරමින් ලේඛන කලාවේ ජයකිහෙළි නංවන ලදී. එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං, මෝඩ ගෑණි මං. සරස්වතියගේ ඇල්බම් බැල්බ නොබදව ලබමින් සිංහල කලාවේ නිම්වලලු පුළුල් කරමින් ඔහු පැමිණි මේ දිගු ගමන් මගෙහි චිරාත් කාලයක් ඉහෙන් ගමන් කරන්නටත් හෙට දිනේත් වියකෙමින් යන
හෙළ බස රැකගනිමින් හෙළ දය අවදි කරන්නට ශක්තිය ධෛර්යය නොමදව ලැබේවායි ඉද්ද සිතින් සුභාශිංසනය කරමු.